असारे सार मतिनु सारे चा सार दस्सिनु ते सारं नाधिगच्छन्ति मिच्छा संकप्प गोचराति। सद्धर्म श्रावक कारुणिक गुणगरुक बौद्ध पिन्नतुनि अद धर्मदेशनावे मातृकाव हटियटे मम योदागत गाता रत्ने दम्म पद पाली यमक केन वर्गे सदहंगेन गातावा असारे सार मतिनु सारे चासार दस्सिनु ते सारं नाधिगच्छन्ति मिच्छा संकप्प गोचर। अपे भाग्यतुन वहांसे में गाता रत्ने देशना कुट वदाली संजय केन परिब्राजकीय निसा अपे सरियुत महारहतन वहांसे मुगलंग महारहतन वहांसे अग्रश्रावकीयन वहांसेला देनम बुदुप्यानन वहांसेगे श्रावक्यो बावट पत्ते ने कलिंग में संजय परिब्राजके असुरु करपु संजय परिब्राजके आगे शिष्यो देने नमुत संजय परिब्राजके लंगिंग एआई बलापुरुत्तुन दे हम्बवने ने एक दवसक नगरी तिबिच्च उत्सवयक गिरग्ग समाज्य के ने उत्सवय बलांड गिहिल्ला मैं कोटिपति तरुणयो देन्ना ये पिलिबंदो कलकिरीमक् यति करगत्ता इताम निष्प्रयोजन वैडक कियला निरर्थक निकरुणे काले नास्ति करण वैडक वितरई मेतन तीयेन्ने कियला महा अवबोधयक् जीविते पिलिबंदो यति करगेन कोटि 80क वितर धनस्कंदे अत्थरला तमाई सनसीम होयागने यन्न तीरणे करन्ने බලාපොරොත්තු සැනසීම එතනින් ලැබුණේ නැති නිසා මේ සැනසීම තියෙන තැන හොයාගෙන යන්න පිටත් වුණා ලෝකේ හැබෑ රහතන් වහන්සේලා හොයන්න පටන් ගත්තා මේ දෙන්න දෙපැත්තට බෙදලා ගමන් කළා මේක දීර්ඝ කතාවක් මේ ගාථා රත්නයත් එක්ක තියෙන මම මේ කාරණාව නිධාන කතාව මේ ගාතාවට එකතු කරගන්නේ නැතුව ගාථාවිතියෙන ධර්මාර්ථය සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ මේ දෙන්න දෙපැත්තට යනකොට යන්න කලින් තීරණය කළා ඔබට හැබෑ දහම මුලින් මුණ ගැහුනොත් මට කියන්න මට මුණ ගැහුනොත් මං ඒක ඔබට කියන්න උපතිස්ස කියන තරුණ පිරිවැජියට අස්සජී කියන මහරහතන් වහන්සේ මගදී මුණ ගැහුණා පිනතුනි අස්සජී මහ රහතන් වහන්සේ කියලා කියන්නේ එදා මේ ලෝකේ වැඩ හිටියේ දෙවියන්ට බඹුන්ට මරුන්ට වඩා ඉහළ අතිශ්‍රේෂ්ඨතරම වූ උත්තමයන් වහන්සේලා 61 දෙනාගෙන් කෙනෙක් ලෝකේ හිටපු ප්‍රධාන රහතන් වහන්සේලාගෙන් කෙනෙක් තමයි මූලික ප්‍රධාන රහතන් වහන්සේලාගෙන් කෙනෙක් තමයි අස්සජී මහ රහතන් වහන්සේ කියලා කියන්නේ कोई तरंग निहत मानीद इताम पिरिशिदु इंद्रियान इताम निहत मानी बवा पुदुम निमुन गमनक पुदुमाकार करुणाभर बवा उन्वहासेगी पेनुमिति बुरा उपतिस तरुणय कल्पना कला हैबेविंग मे रहतन महासे नमक वेंडेती देनिसा टिकक लंगट गिहिल्ला कथा कला කතා කරලා කරුණු විමසලා උන්වහන්සේගේ ගුරුවරයා පිළිබඳව කරුණු ඇහුවා. ඒ වෙලාවේ තමන් වහන්සේගේ ගුරුවරයා තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බව පැහැදිලි කළා.
ඒ ආචාර්යවරයාගේ ධර්මයේ පිළිබඳව දේශනාව පිළිබඳවත් කරුණු ඇහුවා. මේ නිහතමානී මහරහතන් වහන්සේ සඳහන් කළේ උන්වහන්සේගේ ධර්මයෙන් මම දන්නේ ඉතාමත්ම ස්වල්පයක් විතරයි. ඉතාම ස්වල්පයයි. මට ඒක කියලා දෙන්න තරම් තේරෙන්නේ නැති තරම් ස්වල්පයයි. මේ කවුද මේ කියන්නේ? එදා විශ්වයේ හිටපු සුවිශේෂී 61 දෙනාගෙන් කෙනෙක්. මොන තරම් නිහතමානීද? මම දන්නේ ටිකයි. නොදන්න අය දන්න බව පෙන්වන්න මෙච්චර දඟලන ලෝකේ මේ මහා ශ්‍රාවකයා කියන්නේ මම දන්නේ ටිකයි කියලා. නමුත් උපතිස්සයන්ගේ දැඩි ඉල්ලීම, බැගෑපත් ඉල්ලීම නිසා තමන් දන්න ධර්මයෙන් අල්පයක් දේශනා කළා. යේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝවා තේ සංචයෝ නිරෝධෝච ඒවං වාදි මහා සමනෝ. මේ ගාථා රත්නයේ දේශනා කළේ එයින් පද දෙකක් ඇහෙනකොට උපතිස්ස නම් තරුණ පරිබ්‍රාජකයා අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලබා ගත්තා. ඒකට හේතුව තමයි ඒ ගාථා රත්නයේ නියෝජනය කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනාවක් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හැර තම තමන්ට අවබෝධ වෙච්ච දේවල් ශ්‍රාවකයන්ට දේශනා කරන්න එපා කියලා. ඒ කියන්නේ සැරියුත් මහරහතන් වහන්සේටවත් තමන් වහන්සේට වැටහෙන දේ ශ්‍රාවකයට දේශනා කරන්න එපා කියලා තියෙනවා. එහෙනම් කාට වැටහිච්ච දේද දේශනා කරන්න ඕනේ? භාග්‍යතුන් වහන්සේට වැටහිච්ච දේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි දේශනා කරන්න ඕනේ. මේ ශාසනයේ සියලු සංඝයා වහන්සේලාගේ පළවෙනිය මමයි කියලා සැරියුත් මහරහතන් වහන්සේටවත් තනියම හිතලා නම් ධර්මයේ දේශනා කරන්න මේ ශාසනය අවසර දෙන්නේ නැහැ. හේතුව තමයි පින්නතුනි ඒ ශ්‍රාවකයන්ට වැටහෙන දේ දේශනා කළොත් ශ්‍රාවකයන්ට මොකද වෙන්නේ? ඒ ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරන ධර්මය අහන අයට යම් උතුම්ම තැනකට යනවනම් ඒ ශ්‍රාවකයාට යන්න පුළුවන් වෙන්නේ දේශකයා ගියපු තැනට විතරයි. ඇයි එතනින් එහාට යන්න දේශනා කරන්න දේශකයා දන්නේ? දන්නේ නෑ. තමන්ට වැටහිච්ච දෙයක් දේශනා කළොත්, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කළොත් සමහර ශ්‍රාවකයෝ දේශකයා පහු කරලා ඉස්සරහට යනවා. අපේට තේරුණා දෙයි කාරණාව. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයමයි අහන්න ඕනේ. එතකොට දේශකයා පහු කරලා ඉස්සරහට ගිය හැකි. දේශකයාට වැටහිච්ච දෙයක් කියන්න ලැස්ති වුණොත් ශ්‍රාවකයාට එන්න පුළුවන් වෙන්නේ වැඩිම වුණොත් දේශකයා ආපු තැනට විතරයි. මොකද එතනින් එහාට දේශනා කරන්න දන්නේ නැහැ. ආන් ඒකයි දේශනා කරලා තියෙන්නේ තම තමන්ට වැටහුණ භාවනා අත්දැකීම ශ්‍රාවකයන්ට කියන්න යන්න එපා. භාග්‍යතුන් වහන්සේට වැටහුණ දේ කියන්න. භාග්‍යතුන් වහන්සේගේ භාවනා අත්දැකීම දේශනා කරන්න. මොකද බුදුරජාණන් වහන්සේගේ භාවනා අත්දැකීම ඒක තමයි මේ 84,000ක් ධර්මස්කන්ධේ. ඒ කාරණාව මනාව පැහැදිලි කරන තැන මේ ගාථා රත්නේ තියෙන්නේ. අස්සජී මහරහතන් වහන්සේ එක ගාථාවයි සාරිපුත්තයන්ට මේ දේශනා කරන්නේ උපතිස්ස කාලේ. ඒ ගාථා රත්නේ මුල් පද දෙක අහනකොට සෝවාන් වෙනවා. මුල් පද දෙක අහනකොට සෝවාන් වෙන්න පුළුවන් උනේ සසර බොහෝ පිං තිබුණා. මේ මුළු ගාථාව අස්සජී මහරහතන් වහන්සේට වැටහිච්ච ගාථාවක් නෑ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නියෝජනය කරන නිසයි පද දෙකක් අහනකොට සෝවාන් වෙන්න පුළුවන් වුණේ. දැන් මම සඳහන් කළා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම දේශනා කළොත් ශ්‍රාවකයා දේශකයා පහු කරනවා කියලා.
දැම උපතිස්ස කියලා කියන කවුද එතකොට. අපේ ශාසනයේ සියලු සංඝයා වහන්සේගේ ප්‍රධානිය. සැරියුත් මහරහතන් වහන්සේ. එතකොට අස්සජී මහරහතන් වහන්සේ පහු කරලා ඉස්සරහට ගිය නැද්ද? අස්සජී මහරහතන් වහන්සේ නෙමෙයි මහා සංඝයා ගෙනාවේ කියලා. සැරියුත් මහරහතන් වහන්සේ. තමන්ට ධර්මය උගන්නපු ගුරුවරයා පහු කරලා ඉස්සරහට යන්න පුළුවන් උනේ ඒ ගුරුවරයා කියලා දුන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නිසා. මේ උපතිස්ස සහ කෝලිත කියන තරුණ පරිබ්‍රාජකයින් දෙන්න මනාව ධර්මය අවබෝධ කරගෙන සංජය පිරිවැජිය හොයාගෙන ගියා. හොයාගෙන ගිහිල්ල කිව්වා අපි හැබෑ විමුක්තියේ මාර්ගය හොයාගත්තා. මෙතෙක් කල් අපිත් එක්ක හිටපු අපිට කරුණු කාරණා කියලා දුන්න ඔබටත් යහපතක් කරන්න කියලා හිතුණා. ඒ නිසා මග කියලා දෙන්න ආවා. එන්න යන්න අපිත් එක්ක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. සංජය මොකද සඳහන් කළේ? සංජය සඳහන් කළා මට ඒ වැඩේ කරන්න බෑ. මම පිළිගන්නවා භාග්‍යතුන් වහන්සේ තමයි ලෝකෙ හැබෑම ශාස්ත්‍රුන් වහන්සේ කියලා මම පිළිගන්නවා. නමුත් මම මහාචාර්යවරයෙක්. එදා හැටියට කිව්වොත්, එදා හිටපු තැන ගැන අද කිව්වොත් මහාචාර්යවරයෙක් වගේ. බොහෝ දේවල් දන්න කෙනෙක්. විශාල ශිෂ්‍ය පිරිසක ගුරුවරයා. ආන් ඒ හින්දා මානයක් තිබුණා මේ තරම් තැනක ඉන්න මම මේ ශිෂ්‍යයෝ බලාගෙන ඉන්නට කොහොමද ශ්‍රමණ බවත් ගෞතම යුගාව ගිහිල දනගහන්න. ඒ හින්ද මට ඒක කරන්න බෑ. නමුත් අර දෙපලට කියනවා මම පිළිගන්නවා ඔබ යන මාර්ගය හරි කියලා. මම පිළිගන්නවා උන්වහන්සේගේ දේශනාව හරි කියලා. නමුත් මට එන්න බෑ උන්වහන්සේගේ දේශනාව අහන්න. අන්තිමට සංජය පරිබ්‍රාජකයා කියනවා මේ ලෝකෙ ඉන්නවා නම් යම් ප්‍රඥාවන්තයෝ පිරිසක්. ඒ සියලු දෙනා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන යනවා. ඒ අය සංජය අතහරිනවා. මේ ලෝකෙ ඉන්නවා නම් අඥාන මෝඩ පිරිසක් ඔවුන් භාග්‍යතුන් වහන්සේ වෙත නොයා සංජය ගාව නතර වෙනවා කියලා. ඒ කියන්නේ තමන් බුදුරජාණන් වහන්සේ ගැන කොච්චර පිළි අරන් තියෙනවද නමුත් මාන්නයේ නිසා යන්න බැරිකමක් තියෙනවා. මේ කාරණාව හින්දා තමයි භාග්‍යතුන් වහන්සේ මේ ගාථාරත්නය දේශනා කළන්නේ. අසාරී සාර මතිනෝ සාරී චාසාර දස්සිනෝ. නිසරුදේ සරුදේ හැටියට අරගන්නවා. සරුදේ නිසරුයි කියලා දකිනවා. තේ සාරං නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචර. මිත්‍යා සංකල්ප ඔස්සේ සරු දේවල් හොයනවා. මේක තමයි මේ ගාථාවේ සරල තේරුම. එහෙනම් මොනවද මේ මිත්‍යා සංකල්ප කියලා කියන්නේ? අපි ඒක ගැන කල්පනා කරන්න ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙලා අපිත් හොයන්නේ මිත්‍යා සංකල්ප නම් අපි තාමත් භාග්‍යතුන් වහන්සේගේ හැබෑ ශ්‍රාවකයෝ බවට පත් වෙලා නැහැ. තව විදිහකට කිව්වොත් අපි තාමත් බුද්ධාගමේ වෙලා නැහැ කියලායි කියන්නේ. මේ තරම් ශ්‍රේෂ්ඨ උතුම් දහමක් තියාගෙන ඒ ධර්මය ඇතුළේ මිත්‍යා සංකල්ප පෝෂණය කරනවා නම් අපි කොයි තරම් අවාසනාවන්තද. නමුත් මේ ලෝකේ මේ මිත්‍යා සංකල්ප ගොඩක අපිත් පැටලිලා නිසරු දේවල් සරු දේවල් හැටියටම අපි අරගෙන තියෙනවා. මේ ලෝකෙ තියෙනවා මංගල්‍යයන් තුනක්. සඳහන් කළා දිට්ඨ මංගලික, සුත මංගලික, මුත මංගලික කියලා. දිට්ඨ මංගලිකයෝ, සුත මංගලිකයෝ, මුත මංගලිකයෝ. කාටද මේ දිට්ඨ මංගලික කියලා කියන්නේ? යමක් දැකලා ඒකෙන් යමක් තීරණය කරනවා. අපි එක උදාහරණ කීපයක් සඳහන් කළොත්
සමහර කෙනෙක් උදේ පාන්දරම ලෑස්ති වෙලා තමන්ගේ වැදගත් කටයුත්තක් සඳහා පිටත් වෙන්න ලෑස්තියි. එක්කෝ ඉස්සරලාම විභාගයට යන දවස. නැත්තං ඉස්සරලාම පත්වීම බාරගණ්ඩ යන දවස. එම නැත්තං ඉස්සරලාම විවාහවෙන්ඩ ගෙදරින් එලියට බහින මොහොත විවාහයට යන්ඩ ගෙදරින් එලියට බහින දවස. මේ මේවාගේ අවස්ථා තව බොහොම සඳහන් කරන්න පුළුවන්. ආං එවන් අවස්ථාවක තමන්ට ඉස්සරහට මුණගැහෙනවා යාචකී. මුලින්ම උදේ පාන්දරම මුණගැහෙන කෙන යාචකයෙක්. එහෙම නැත්තං ස්වාමීන් වහන්සේ නම. එහෙම නැත්තං හිස් කල ගෙඩියක් කරගත්ත කෙන. එහෙම නැත්තං ස්වාමියා මරණයට පත්වෙච්ච කාන්තාව. මේවාගේ දේවල් දැක්කහම අපි ළඟ සිරිතක් තියෙනවා අදනම් ගමන අසාර්ථකයි කියලා හිතන සිරිතක්. ආං එහෙම කල්පනා කරන අය ඒ කාරණාව ගැන තමයි මේ දිට්ඨ මංගලික කියලා කියන්නේ. යමක් දැකලා ඒකෙන් තීරණය කරනවා යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියලා. දැන් ඔය සිද්ධියේදී ඔය දර්ශනයත් එක්ක හිතත් නරක කරගෙන නමුත් ගමන පිටත් වෙනවා. යම් හේතුවක් නිසා අපිට මගදී කරදරයක් වෙනවා. නැත්තම් ගියපු කාර්යය අසාර්ථක වෙනවා. අපි කාටද චෝදනාව එල්ල කරන්නේ? උදේ පාන්දරම දැකපු කෙනාට. ආන් ඒ කාරණාව ධර්මයේ පෙන්වෙනවා. මේ මොන සංකල්පයක්ද මේක? මේ තියෙන මිත්‍යා සංකල්පය. එහෙම දේවල් ලෝකේ එහෙම දේවල් නෑ. උදේම මුණ ගැහුණු යාචකයෙක් නම් ඒක මහලාභයක්. ඒ දැකපු දර්ශනය ලාභයක් බවට පත් කරගන්න අපිට ප්‍රඥාව තියෙන්න ඕනේ. අපි කියමු අපිට මුණ ගැහුණ මහ කෝටිපතියෙක්. අපි සතුටු වෙනවා. අහවල බොහොම ධනවත්. මට අද හම්බුනේ ධනවත් පුද්ගලයෙක් උදේ. එහෙනම් මගේ රැකියාවෙන් මටත් ඒ වගේ ධනවත් බවට පත් වෙන්න පුළුවන් වෙයි. ඒක පෙරනිමිත්ත මට පෙන්වෙයි කියලා. සිතුවිලි ටිකක් විතරයි. නමුත් හම්බ වෙච්ච යාචකය ආන්ගේ යාචකයා ළඟට උදේම යන ගමන් ගිහිල්ලා තමන්ගේ අතේ තියෙන කෑම පාර්සලේ එයාට දීලා අද දවසේ නිරාහාරව හරි ඉන්නවා කියලා තීරණය කරලා පිටත් වෙනවා. නැත්තම් ළඟට ගිහිල්ලා මුදල් ටිකක් අතට දීලා කෑම එකක් කන්න තේ වතුර කෝප්පයක් බොන්න මම්මගේ වැටීර පිටත් වෙනවා. සුබ නැද්ද ඒක? උදේ පාන්දරම දානයක් දීලා මගේ මංගල්‍යයට පිටත් වෙන්න ලැබුණා. යාචකයෙක් නමුත් කෑම පාර්සලේ දීලා පිටත් වෙන්න තිබුණා නම් මං එතනම හම්බ කරගෙනයි පිටත් වෙන්නේ. කී කාලයකට හම්බ කළාද? අද මගේ රස්සාවේ පළවෙනි දවසේ. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා. මම මේ රස්සාවෙන් කෝටි ගණන් උපයනවා. නමුත් මට පුළුවන්ද ඊළඟ ආත්මෙට එක බත් වේලක්වත් මේ රස්සාවෙන් හම්බ කරන්න? කෝටි ගණන් හම්බ කරලත් ඊළඟ ජීවිතයට එක බත් සරලුවක්වත් හොයන්න බෑ. නමුත් එවන් රස්සාවකට මම මේ යන්නේ. නමුත් මට උදේම මුණ ගැහුනේ යාචකී. මං එයාට දුන්න මගේ බත් පිඟාන නැත්තම් මගේ බත් පාර්සලි. කොච්චර හම්බ කළාද? අඩුම තරම කීවොත් අනාගතයේ උපදින ආත්ම දාහකට උදේ පාන්දර කෑම හම්බ කරලා පිටත් වෙන්නේ. ඒක ලාභයක් නෙමේ දෙතකොට. ඒක වාසනාවක් නෙමේ දෙතකොට. වාසනාවක් බවට පරිවර්තනය කරගන්න තියෙන දේ හේතු කරගෙන නමුත් අපි රැස් කරන්නේ මහා පව්කන්දක් නෙමේද? අර මිනිස්සයා දැක්ක ගමන් උපදින්නේ ද්වේෂයක්. ද්වේෂය කියලා කියන්නේ බරපතල කුසලයක්. ඒ ද්වේෂයෙන්ම ඉස්සරහට යනවා. සමහර වෙලාවට මං වාහනයක හැපිලා මැරෙනවා. හැපුණ වෙලාවෙත් මට හිතෙන්නේ අර අහවලා දැකපු නිසා තමයි මෙහෙම වුනේ කියලා. ඔහු ගැන තවත් වෛරෙන් මෙරලා යනවා. ද්වේෂ සහගතව මැරිලා මට උපදින්න වෙන්නේ කොහෙද? එක්කො නිරයක, එහෙම නැත්තං යක්ෂයෙක් වෙලා, එහෙම නැත්තං නයෙක් පොළඟෙක්
ගෝනුස්සෙක් කුණකටුවෙක් විෂ සහිත සතෙක් වෙලා තමයි උපදින්නේ. පාර යන මිනිහෙක් දැකලා මම මගේ ආත්මයට කරගෙන තියෙන අනර්ථය. ඒ නිසා දිට්ට මංගලික. මේ දේවල් දැකල වැරදි මගට වැරදි අදහසට යන්නපා. ස්වාමීන් වහන්සේලා දැක්කහම් අපේ ධර්මය කොහොමුදු ගැනලා තියන්නේ. සමනානංච දස්සන ශ්‍රමණයෝ දකිින්ට ලැබෙනවන එක මංගල කාරණාව. උතු මංගල්ලයක්. එවන් අවස්ථාවක නැතැන් ජීවිතයේ ශ්‍රමණයෝ දකිනක. මොකද අප්‍රමාණ පින්සිද්ධ වෙනවා. භාග්‍යතුන් වහන්සේ දැක්ක හම ඇයි සියලු ශ්‍රමණයන්ගේ රජු. එහෙම දැක්ක හමත් කෙනෙගේ උපදිනය නොකැමැත්ත. නමුත් භාගිතුන් වහන්සේ දකිට ලැබෙන්නේ පෙර කොච්චර පින් කරලද. දර්ශන මාත්‍රයම පෙර පින් කරලා තියෙන්ඩුවන. දැකීමම පුුණ්‍යවන්තයි. දැකල වැඳීම මොනතරං පුුණ්‍යවන්තද. අපේ භාගිතුන් වහන්සේ එක අවස්ථාවක මහාකරුණා සමාපත්තියෙන් ලෝක දහතුව බලා වදාරණ වෙලාවී. ඉතාම දුප්පත් සැඩල් කාන්තාවක් දැක්කා. ඇය හුඟාක් වයසයි. ඇය බොහෝ මරණාසන්නයි. ඇය අද මරණයට පත්වෙනවා. නමුත් භාගිතුන් වහස දකිනවා අද මරණයට පත්වෙලා ඇයි කොහෙද යන්නේ. ඇය නිරේම උපදිනවා. භාගිතුන් වහස කල්පනා කළා ඇය නිරයෙන් නිදහස් කරන්න පුළුවන්නම් කොච්චර හොඳද. ඇයට ශ්‍රමණ බවත් ගෞතමයන් වහසේ දැක වැඳගන්ඩ ලැබුණුත් නිරේට යන්න ඇයි. අද මැරිලා නිරේට යන්ඩ ඉන්න කෙන. නමුත් මම දැක්කොත් නිරේට යන එක නවතිීම. පින්ඩ පාතට පිටත් වෙන අපේ භාගිතුන් වහන්සේ නගරි දිහාට වඩින් නැතු මේ ගම හරහා වඩින්. අර මැහැල්ල හැරමිටියකුත් අරගෙන පාරිස්සර හටනවා. ඇය වඳින්නේ භාගිතුන් වහන්සේට. පසෙක හිටගන්න. බුදුරජාණන් වහන්සේට වඩින්ද ඉඩදීලා. භාගිතුන් වහන්සේ ඇයළඟ පාරමැද හිටගත්තා. මහමුගලන් මහරහතන් වහන්සේ බැලුවා භාගිතුන් වහසේ ඇයි නතර වුණේ. බුදුරජාණන් වහන්සේගේ සිතවිල්ල දැනගෙන අර සැඩොල් මැහැල්ල ළඟට ගිහිල්ල කියනවා දන්නවද මේ ඉන්න කවුද කියලා. දෙවියන්ට දෙවිවෙච්ච, බඹුන්ට බඹුවෙච්ච, මහා කාරුණික වෙච්ච, තුන් ලෝ කාග්‍රවෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මෙයින්. කෝටි ලක්ෂයක් සක්වලේ මහරජ්ජුරුව ඔබ ඉස්සරහ පිය හිටගෙනින් වන්දනා කරගන්න කියල කිවා. ඒ කරුණ වැැහුවට පස්සේ හරී ශ්‍රද්ධාවෙන් ඇය භාගිතුන් වහන්සේ ළඟ අපහසුවෙන් දන ගහල වන්දනා කළා. ඇය තරම්ම වයසයි. වන්දනා කරලා අපහසුවෙන්ම නැගිට්ට. නමුත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත අසුවක් අනු ව්‍යංජන ලක්ෂණ, දෙසිය දාසයක් මංගල ලක්ෂණ, සවනක් ගන බුද්ධ රශ්මි ජාලාව විහිදව විහිදවා අපි භාගිතුන් වහන්සේ වඩිනකොට ඇයට බැරිවුණා තමන්ගේ ඇස් දෙක භාගිතුන් වහසකින් විතට ගන්ට. එනිසා බලාගෙනම හිටිය. අපේ බුද්ධවන් සාර්ථ කතාව සඳහන් කරන හැටියට අපේ බුදුරජාණන් වහන්සේගේ උස ඒ අටකතාව පැහැදිලි කරන්නේ දහට රියනක් කියලා. රියන් දහටක් වුණු අඩි හැටියට කල්පනා කෙරුවොත් දළවශයෙන් අඩි විසි හතක් විතර. මනා ආරෝහ පරිනා හා සම්පන්න දේහයකින් යුක්ත මේ මහා පුරුෂෝත්තමයාණන් වහන්සේ රන්වන් පාටිං බැබලි බැබලි ඒ තරන් උසින් මහතින් අපි ඉස්සරහට අවුත් කොහොම හැඟීමක් දැනේද. එතකොට එහෙනම් භාගිතුන් වහන්සේගේ ශ්‍රීදේහය දැකගණ්ඩ සසර පින්ති බිච්ච අයට අන්තිම මොහොත භාගිතුන් වහන්සේගෙන් එහාට ඇස් ගණ්ඩ හිතුන් නැතුව බලාගෙනම හිටිය. නමුත් තමන්ගේ පැටවත් එක දුවගෙනාව කියල දෙන පාරයි හිටපු මැහැල්ලට මැරෙන්ඩම එන්න. ඇය මරණයට පත්වෙලා වැටුණේ චිත්ත ප්‍රීතිය පදනම් කරගෙන. මැරිච්ච ගමම්ම කොහෙදිපදිල දිවියලුකි. ඇය දෙව්ලව ඉපදිලා තමන්ට මේ තරන් සම්පත් හම්බවුණේගේ මොන හේතුව හින්දද. ඒ කාරණාව දැකලා
එක දවසක් මුගලන් මහරහතන් වහන්සේ පාරේ වඩිනකොට මේ දිව්‍යාංගනාව දිලිහි දිලිහි ඇවිල්ලා මුගලන් මහරහතන් වහන්සේ ළඟ දන ගහලා උන්වහන්සේගේ පාද වන්දනා කළා. මුගලන් මහරහතන් වහන්සේ අහනවා, ඔබ කවුද? එහෙම සඳහන් අහපුහම සඳහන් කළා, ස්වාමීනි මතකද? මීට දින කීපයකට කලින් ඔබ වහන්සේ පාරයිනි හිටපු මහලු සැඬොල් කාන්තාවකට බුදුරජාණන් වහන්සේ පෙන්නලා වන්දනා කරගන්න කියලා කිව්වා. ස්වාමීනි, එදා ඒ හිටපු මහලු සැඬොල් කාන්තාව මමයි. ඔබ වහන්සේ මට ලොකු උපකාරයක් කළා. භාග්‍යතුන් වහන්සේ කවුද කියලා කියලා දීලා ඒ මහා උත්තම මානුෂික රත්නයට වන්දනා කරගන්න කිව්වා. ඒ වැඳපු පිණින් මම දිව්‍ය ලෝකෙ ඉපදුනා ස්වාමී. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කොයිතරම් ගුණ සම්පන්නද? සිල් ගුණයෙන් කොයිතරම් අනූනද? හැම වෙලාවෙම ගිහි ප්‍රතිපදාවට වඩා හරි උතුම් ප්‍රතිපදාවක් තියෙනවා. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. මේ ආදි වශයෙන් කී කියා අපි මහා සංඝයා වඳිනවා. හැම වෙලාවෙම ගරු කළ යුතු ප්‍රතිපත්තියක තමයි ඉන්නේ. ගිහි අයට දැක්කහම ගරුසරු දක්වන්න හිතෙනවා. වන්දනාමාන කරන්න හිතෙනවා. යමක් පිළිගන්වන්න හිතෙනවා. ඒ තරම් ප්‍රසන්න හැඟීමකින් පිරෙනවා. ඒකයි මේ ගරු කළ යුතු ප්‍රතිපත්තිය. අපි යම් දෙයක් කරනවාද ඊට වඩා හුඟක් ඉහළින් ඉන්නවා. ඉතින් මේ ගරු කළ යුතු ප්‍රතිපත්තිය හරි දීර්ඝව සාකච්ඡා කරන්න ඕනේ. එතකොට ගමනක් බහින්න ඉස්සරලාම මගට එනකොට එවන් උතුම් ගුණ සම්පන්න සිල් සම්පන්න කෙනෙක් දැක්කහම ඒක කවදාවත් අවමංගල්‍යයක් වෙනවද? ඒක කවදාවත් අපිට අවාසනාව කැන්දන දර්ශනයක් වෙනවද? නමුත් මිනිස්සු ගාව එහෙම සංකල්ප තියෙනවා. වැඩට යන කෙනෙක්, අපි කියමු අවියාවිද අරගෙන වැඩට යන කෙනෙක් කියලා, හාමුදුර කෙනෙක් දැක්කහම යාපහු වෙනවා. දර්ශනය හොඳ නෑ, අද මේ ආයුධයෙන් වැඩ කරන්න හොඳ නෑ, මට හානියක් වෙනවා. අතුරේ යන කෙනෙක්, ස්වාමින් වහන්සේ දැකලා ආපහු යනවා, අද අතුරේ යන්න හොඳ නෑ. මේවාගේ සංකල්ප මිනිස්සු ගාව තියෙනවා. මිත්‍යා සංකල්ප, මිත්‍යා සංකප්ප ගෝචරා. එනම් මේ දිට්ඨ මංගලික, එහෙම දැකලා මෙහෙම හිතලා අපිට ලැබෙන්න තියෙන ලාභය අපි වළක්ව ගන්නවා. නමුත් සම්මා දිට්ඨිකේ සම්මා සංකප්පයක් තියෙනවා නම් ප්‍රඥාවන්තයෙක් නම් ඒ අවස්ථාවෙන් මනාව ප්‍රයෝජන අරගන්නවා. එහෙම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ මනා සම්මා දිට්ඨියක් තිබුණොත් විතරයි. ඊළඟට පින්නතුනි, අපි කරලා තියෙන අකුසල කර්මය කොතන කොහොම විපාක දෙනවද කියලා අපිට හිතන්න පුළුවන්ද? මේ ඉන්නේ සංසාරේ කරගත්ත අප්‍රමාණ කුසල ධර්මවල විපාකයක් මත. අපි මෙහෙම ඉන්නවා. මං හිතන්නේ මනුස්ස ලෝකේ කීයෙන් කී දෙනාද තමන් පෙර කරපු පින් ගැන කල්පනා කරන්නේ. මෙහෙම ඉන්න කොච්චර පින් කරලා තියෙනවද? ලස්සන රූපයක් ලැබෙන්න, කැමති විදිහේ චවිවර්ණයක් ලැබෙන්න, හිතපු විදිහට ඉගෙන ගන්න, කැමති ආකාරයේ රැකියාවක් කරන්න, කැමති විදිහක ගේක දොරක ජීවත් වෙන්න, කැමති ආකාරයේ යාන වාහනයක් අරගන්න. මේ දේවල් සම්පූර්ණ වෙන්න අපි පෙර අප්‍රමාණව පින් කරලා තියෙනවා. නමුත් ඒ දේවල් හරියටම සම්මා දිට්ඨිය නැති නිසා හිතන්නේ. ඊළඟට මරණය එළඹෙන්න හේතු මේ ලෝකෙ කොච්චර තියෙනවද? නමුත් ඒ දේවල් එළඹිලා අපි තාම මරණයට පත් වුණේ, තාම මරණයට පත් වුණේ නැහැ. එක උදාහරණයක් දෙකක් හිතන්නකෝ. අපි මේ පාර මාරු වෙනවා. වාහන යන පාරේ පාර මාරු වෙනවා. මේ කොළඹ ප්‍රදේශවල පාරවල් වල වාහන සීමාවක් නෑ.
නමුත් එච්චර වාහනේන කොටත් අපි හදිසියේ සමහරලාට පාර හරියට බලන්නෙත් නැතුව පාර පනිනවා. නමුත් තාම හැප්පිලා මැරුණාද? ඇයි මැරුණේ නැත්තේ? ඒ පාරේ ආපු වාහනවල රියදුරාගේ තියෙන දක්ෂතාවය නිසාද? රියදුරාගේ දක්ෂතාවය නිසාම නෙමෙයි, තාම යටවෙලා මැරෙන්ඩ තරම් පාපකර්මයක් එළඹිලා නැති හින්දා. ඒ පාපකර්මය එළඹුණොත්, එළඹුණ දවසට පාර පයිනකොට නෙවෙයි, පාර අයින හිටගෙන හිටියත් යටකරගෙන යනවා. එහෙම අවස්ථාව ඕන තරම් දැකල තියෙනවා. නමුත් අපිට තාම එහෙම වුණේ නැත්තේ එහෙම අකුසල කර්මයක් තාම අපි නැති හින්දා. ලොකු වාහනයක යනකොට අපිට රැකවරණයක් තියෙනවා. නමුත් බලන්නකො සමහර අය යතුරු පැදියක වාගේ යන හැටි. අඟල් 4ක 5ක රෝදයක් උඩ වැටෙන්න අවස්ථා කොච්චරද? වැලි දැල්ලක් තිබ්බොත් ඒත් වැටෙනවා. පාරිගල් කැටයක් තිබ්බොත් ඒක පෑගිලා ඒත් වැටෙනවා. ඉස්සරහින් වෙන වාහනයක් හදිසිය આવොත් ඒත් වැටෙනවා. සුනකේක් වාගේ සතෙක් පාර හරහා පැන්නොත් ඒත් වැටෙනවා. වැටෙන්නම අවස්ථා කොච්චරද? එහෙම අවස්ථාව තියාගෙන ඒ යතුරුපැදිය පදවන කෙනා යන වේගී වාහන පිරිලා තියෙන පාරේ අහරින් මෙහෙන් අස්සෙන් දාගෙන කොයි වේගින්ද මේ යන්නේ? ඒ යන්නේ මොන වේගින්ද? ඒක තමයි සංසාරය කරලා තියෙන පුණ්‍ය මහිමේ වේගය. පින නිසා ඒ යන්නේ. නමුත් අපි හිතුවේ නෑ තාම මේ රැකිලා ඉන්නේ පින නිසා කියලා. හැබැයි ඔහොම යනකොට හිටි ගමන් විදුලිය විසන්දි වෙච්ච ගමන් විදුලියෙන් ක්‍රියාත්මක වෙන දේවල් ඔක්කොම විසන්දි වෙනවා. ඔක්කොම නතර වෙනවා. මේ වේගෙන් යන කෙනාගේ පුණ්‍ය ශක්තිය යම් තැනක විසන්දි වෙච්ච ගමන් එයා එතන විනාශ වෙලාම යනවා. අතපය කැඩෙන්න තරම් විසන්දියක් වුණොත් හැපිලා වැටිලා අතපය කැඩෙනවා. සමහර කෙනෙකුගේ ජීවිතේම නැති වෙනවා. පිනේ වේගෙන් ගමන් කරනවා, ඉවර වෙච්ච ගමන් ඉවර වෙනවා. නමුත් එතකොට මේ ජීවිතවල ඒ වයසට අපි ඇවිල්ලා මේ වයස් මට්ටම් වල අපි තාම පසු වෙනවා. නමුත් තාම එහෙම කරදරයක් වෙලා නැහැ. තාම වාහනයකට අහු වුණේ නැහැ. තාම බිත්තියකට යට වුණේ නැහැ. එහෙම වෙලා අතපය කෙල්ල නතර වුණේ නැහැ. තව එහෙම කරදරයක් වුණේ නැහැ. ඒ කියන්නේ සංසාරේ කාටවත් එහෙම කරදර කරලා නැති නිසා. කරදර නොකළා නෙමෙයි, කරපු කරදර තියෙනවා. තවම විපාක දුන්නේ නැහැ. පාර යනකොට මිනිස්සු කොච්චර ගල් මුල් පොළු විසි කරනවද? සමහර අයගේ වදිනවා. නමුත් තාම අපිට එහෙම ගලක් මුලක් පොල්ලක් වැදිලා නැහැ. ඒ කියන්නේ වැදෙන්න තරම් හේතුන කර්මයක් තාම එළඹිලා නැති නිසා. ආන් ඒ තරම් මහා පුණ්‍ය ශක්තියක අපි ඉන්න වෙලාවක්. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. මිත්‍යා සංකල්ප වලින් ජීවිතේ පුරවගෙන කුසල් රැස් කරගන්න තියෙන අපමණ අවස්ථාවන් වලට පිටුපාලා අපි කටයුතු කරනවා නම් ඒක ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නොදන්නක. එහෙනම් දිත්ත මංගලික යමක් දැකලා තීරණය කරනවා මේක අවාසනාවක් කියලා. නමුත් ඒක වාසනාවක් බවට පරිවර්තනය කරගන්න හොඳට අවස්ථාව අපිට තියෙනවා. සම්මා දිට්ඨිය නැති හින්දා ඒක වැටහුන්නේ. ඊළඟට සුත මංගලික සමහර අය ඉන්නවා යම් හඬක් අහලා මේක නම් බොහොම අවාසනාවන්ත හඬක්. ගමනක් යන්නේ එළියට බහිනකොට හූනෙක් කෑ ගහනවා. ගමනක් යන්නේ එළියට බහිනකොට උළමෙක් කෑ ගහනවා. ගමනක් යන්නේ එළියට බහිනකොට ගෙදර ඉන්න සුනකයා බුරනවා. එයා උඩු බුරලනවා. කල්පනා කරනවා අද ගමන ගිහිල්ලා වැඩක් නෑ. දැම්ම ගිහිල්ලා බෑ. ටිකක් ඉඳලා යන්න ඕනේ. අර ඇහිච්ච ශබ්දයේ අනුව තීරණය කළා ඒ ගමන හොඳ නෑ කියලා. නමුත් එහෙම දෙයක් මේ ලෝකේ නෑ. ඒක සම්මාදිට්ඨිය නෙමෙයි. ඒක මිත්‍යා දෘෂ්ටිය. ආන් ඒකයි මෙතන සඳහන් කළේ මිච්ඡා සංකප්ප ගෝචරා. නිසරුදේ සරුදේ හැටියට අරගෙන තියෙනවා. සරුදේ නිසරුදයක් හැටියට දකින්න. අපි මුලින් සාකච්ඡා කරපු කාරණාවේ යාචකයාට කෑම පැකට් එක දෙන්න තිබුණා නම් අර ස්වාමින් වහන්සේට දන ගහලා වැඳලා යන්න තිබුණා නම් ඒක බොහොම සරු දෙයක්. නමුත් අපි ඒක ගත්තා නිසරු දෙයක් හැටියට.
වෙලාවට යන්න පිටත් වෙන ගමන. කොහෙද ඉන්න හූනික් නිසා අපි වෙලාව පරක්කු කරගෙන පිටත් වෙනවා. දැන් හූන නිසා ටිකක් වෙලා ඉන්න ගිහිල්ලා වෙලා ගියා. හැබැයි දැන් වාහනේ වෙලාව සම්පූර්ණ කරන්න හරි වේගෙන් යනවා. ආන් එහෙම යන්න ගිහිල්ලා වෙන කරදර ගොඩකට මුණ පාන්න වෙනවා. නැත්තම් Tamanට වරදින්න පුළුවන්. එක්ක පාරේ ඉන්න කෙනෙක් යට වෙන්න පුළුවන්. නැත්තම් වාහනේ හැපෙන්න පුළුවන්. ඒ අර අනවශ්‍ය වේගයක් අරගත්ත නිසා. එතකොට දැන් කාටද පාඩු වෙලා තියෙන්නේ? નિસરු દે સરુ દે කරගන්න ගිහිල්ලා අපිට පාඩුවක් නිසිද්ධ වෙලා. මේ වාගේ දේවල් ඔස්සේ මිනිස්සු තමන්ගේ ජීවිත හරියට විනාශ කරගන්නවා. සම්මා දිට්ඨික දහමක් ඇතුළේ මිත්‍යා දෘෂ්ටිය කරා වේගෙන් ගමක් කරනවා. ඊළඟට පින්නතුනි, මේ කාරණාවත් එක්ක තව බොහෝ කරුණු සඳහන් කරලා තියෙනවා. අපි කල්පනා කරනවා මේ ලෝකේ වාසනාව කැන්දෙන නම් තියෙනවා කියලා. අපි සමහරලාට නමක් තියන්න ගියහම දරුවෙකුට අකුරක් හොයාගෙන කොච්චර මහන්සි වෙනවද? ඒ අකුරෙන්ම නම තියන්න ඕනේ. කවුද නම අකුර කියලා දුන්නේ අපිට? සමහරලාට නැකතක් හදපු කෙනෙක්. 10 දිනක් ගාවට ගිහිල්ලා නැකත හදන්නකො. 10 දින අකුරු 10ක් කියනවා. අපේ භාග්‍යතුන් වහන්සේ කාරණා ගණනාවකින් ඔක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. තිරස්චීන විද්‍යාව කියලා භාග්‍යතුන් වහන්සේ හඳුන්වන්නේ. දරුවට යහපත කැන්දන්ද තිරස්චීන විද්‍යාවකින් නමක් තියන්න අපි උත්සාහ කරනවා. මේ નિસરු දෙයක්. ඒ නමේ බොහොම වාසනාව තියෙනවා කියලා හිතනවා. එහෙම නම තිබ්බහම එයාට ලොකු යහපතක් වෙයි කියලා අපි කල්පනා කරනවා. හිතල බලන්න එහෙම නම් තියලා යහපතක් වෙලා තියෙනවද කියලා. පෙර පුණ්‍ය මහිමයත් එක්ක යහපතක් වෙන්න පුළුවන්. නමුත් තියාපු නමට අනුව යහපතක් වෙලා නැහැ. හුඟක් වටිනා නම් තියන අය ඉන්නවා. නමුත් ඒගොල්ලෝ තමන්ගේ නමට අනුවවත් කටයුතු කරනවද කියලා හිතල බැලුවොත් එහෙමත් නෑ බලහම. බොහෝම උසස් නම් තියෙන්නේ. නමුත් ඒගොල්ලන්ගේ කටයුතු ඉතාම පහත් මට්ටමේ තියෙනවා. ඒ හින්දා ඒ නමටවත් අකුරටවත් අපිට යහපතක් කරන්න බෑ. හැබැයි හුඟක් මව්පියෝ හිතාගෙන ඉන්නේ හොඳ නමක් තියහම ඔක්කොම හොඳ වෙයි කියලා. ගුණධර්ම උගන්නලා නැහැ. එයාට යහපතක් වෙන්නේ නම නිසාද? නම නිසා නෙමෙයි, ගුණධර්ම නිසා. එනම් පුංචි කාලේ තමන්ගෙන් කෙරෙන්න තියෙන වගකීම් ටික හරියට ඉෂ්ට වුණා නම් දරුවෙක් වෙනුවෙන් ඒගොල්ලෝ ලොකු යහපතක් කරගත්තායි. ඒ වගකීම් ටික හරියටම කළා නම් මේ සමාජයටත් ලොකු යහපතක් වෙලා. අපි මිත්‍යා සංකල්ප ඔස්සේ ගිහිල්ලා මේ වාගේ වටිනා වටිනා නංගොත් හොයන්න ගිහිල්ලා අපිට හරි ගියා නම් පින්නතුනි ලංකාවට මෙහෙම වෙන්නේ නැහැ. එනං අපි નિસરු දෙයක්මයි හොයලා තියෙන්නේ. සරු දේවල් අත්හැරලා තියෙන්නේ. මේ ගාථා රත්නයත් එක්ක සාකච්ඡා කරන්න තියෙන ධර්ම කාරණාව බොහොම ගැඹුරු සහ දීර්ඝ නිසා අසාරයේ සාර මතිනු සාරේ චාසාර දස්සිනු තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. මේ ගාථා රත්නය ඇසුරු කරගෙන කරන දේශනා මාලාවේ පළවෙනි දේශනාව හැටියට අප මේ දේශනාව මෙතනින් නිමා කරනවා. ඉදිරියට තව දේශනා කීපයක් මේ මිත්‍යා සංකල්පයයි සම්මා සංකල්පයයි සරු දෙයි නිසරු දෙයි මොකක්ද කියලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.